අද මම විශේෂයෙන් සතුටු වෙනවා. අද ඉතාමත්ම සුබ දවසක් හැටියට මම දකිනවා අපේ රජයේ තවත් පියවරක් හැටියට උපාධිධාරීපත් වීම විශාල සංඛ්‍යාවක් අද රට පුරා ලැබෙන අවස්ථාවේ අපේ පොළොන්නරුවිනුත් තමුන්නාංශලාගේම මේ ප්‍රදේශවල වැඩ කරන්න තමුන්නාංශලට අවස්ථාව ලැබෙනවා. ගමේ තමුන්නාංශලා දිහා බලන්නේ යම් තත්ත්වයකට ආපු කෙනෙක් හැටියට. මම මෙය ප්‍රකාශ කරන්න වෙන හේතුවක් හින්දා නෙවෙයි, අපේ CWW කර්ණාගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය මේ රටට දුන්නෙන් පස්සේ මේ රටට යෝජනා කළ එතුමාගේ පුරෝගාමිත්වයෙන් ලැබුණෙන් පස්සේ මම හිතන්නේ මේ රටේ සෑම රජයක්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඉස්කෝල ඉඳන් විශ්වවිද්‍යාල මට්ටම වෙනකල් අධ්‍යාපනය නොමිලේ අපේ සියලුම දරුවන්ට ලබා දෙනවා. මේක ඇත්තටම ගොඩක් වෙනස් වෙනත් රටවල්වල ගිල බැලුවොත්, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, ඉංගලන්තේ කෝටි ගණන් වියදම් කරනවා දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයක් දෙන්න. ස්කෝලවලට යවන්න, ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යවන්න, ඊටත් වඩා විශාල මුදලක් යනවා. මේක අපේ රටේ දෙන්නේ නිකන්. මේ වෙනුවෙන් අපි රජයක් හැටියට වැය කරන මුදල ඉතාමත් විශාල මුදලක්. මේ මුදල අපි නිදහස අධ්‍යාපනයට නොදා වෙනත් කර්මාන්ත ශාස්ත්‍රයකට හෝ වෙනත් දෙයකට යොමු කරා නම් අපිට ආර්ථික වශයෙන් ගොඩක් ඉදිරියට එන්න තිබ්බ රටක් හැටියට. හැබැයි අපි හැමදාම දැක්කේ, මේ රටේ හැම රජයක්ම දැක්කේ අපේ දූදරුවෝ අපේ වටිනාම සම්පත හැටියට. ඉතින් වුණට මේ දෙන අධ්‍යාපනය අපි දකින්නේ වියදමක් හැටියට නෙමෙයි, රට වෙනුවෙන් කරන ආයෝජනයක් හැටියට. ඉතින් මම මේ කාරණේ කියන්නේ අද තමුන්නාංශලාගේ ගම්වල තමුන්නාංශලාට තිබ්බ අවස්ථාව තිබුණ නැති තවත් ඔබේ මල්ලිලා නංගිලා, ඒ වගේම ඒ ගම්වල ඉන්න මාමලා නැන්දලා ඔබ දිහා බලන්නේ යම් තත්ත්වයකට ආපු කෙනෙක් හැටියට. ඔබටත් යුතුකමක් තියෙනවා, අවංක සේවාවක් ඔබේ ප්‍රදේශයට, ඔබේ ගමට, ඔබේ දිස්ත්‍රික්කයට, ඔබේ රටට ලබා දෙන්න. ඒ සේවය අවංකව රටට ලැබෙන්නේ නැත්නම්, ගමට ලැබෙන්නේ නැත්නම් ඔබේ ගම්වල ඉන්න අනිත් මල්ලිලා නංගිලාට ඔබේ අධ්‍යාපනයේ වාසිය වුණට ලැබෙන්නේ නැත්නම්, එයින් යම් දෙයක් ඔවුන්ටත් ලැබෙන්නේ නැත්නම්, මම ඒක දකින්නේ ඇත්තටම ආහාර පාන වටේ තියාගෙන එක වේලක්වත් හරියට කාපු නැති කෙනෙක් හැටියට. තමුන්නාංශලට විශේෂ යුතුකමක් තියෙනවා. මමත් උපාධිධාරියෙක් හැටියට මම දන්නවා අපි කොච්චර මහන්සි වෙනවද කියලා මේ තත්ත්වයට එන්න. අපි කියන්නේ ඔබ මහන්සි වෙලා නෙමෙයි උතන්ට ආවේ කියලා. අපිට තේරෙනවා ඔබ කොච්චර මහන්සි වෙලා, කොච්චර කැප වෙලා උතන්ට ආවද කියලා. හැබැයි එයින් යම් දෙයක් සමාජයට ඔබ දිය යුතුයි, ඔබෙන් යම් දෙයක් සමාජය ලැබිය යුතුයි. ඒ දේ මේ රට වෙනුවෙන් ඔබ ලබා දෙන්න, ඔබේ ගම්වල ඉන්න මල්ලිලා නංගිලා වෙනුවෙන් ඒ ලබා දෙන්න. එයයි මම ඔබෙන් කරන ඉල්ලීම මේ අවස්ථාවේ. අපි ඔබ ගැන ආඩම්බර වෙනවා. අපි දන්නවා ඔබට හොඳ අනාගතයක් තියෙනවායි කියලා. අපි ප්‍රාර්ථනා කරනවා හැම විටම ඉහළින් ඉහළ යන්න කියලා ඔබට. හැබැයි අපේ රටේ උගත් බුද්ධිමතුන් නැති අවස්ථා අපි සමහර තැන්වල අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අපි හොඳට මේක දැකලා තියෙනවා. තමුන්නාංශලාට මතක ඇති පාර්ලිමේන්තුවේ මයික් කඩාගෙන පුටු පෙරලගෙන සත්තු වගේ හැසිරුණු ආකාරයක අවස්ථාවක් මේ ළඟදී. ඒ වගේ අවස්ථා කීපයක් තිබිලා තියෙනවා. සපත්තු විසි කරගත් අවස්ථා තියෙනවා.
ඇත්තටම දේශපාල ශේස්ත්‍රයේත් උගත් බුද්ධිපතුන්ට මීට වඩා තැනක් හිමිවිය යුතුයි. අද ඡන්ද දෙන්නේ විවිධ විවිධ වෙනත් හේතුන් වලට. අද කැහැපොට ගහගෙන කුණු හරප දෙකක් තුනක් කෑ ගහලා කියන්න පුළුවන් මිනිහට මේ රටේ අවස්ථාවක් තියෙනවා. අද කසිප්පු පෙරලා සල්ලි හදලා නැත්නම් කුඩු විකුණලා සල්ලි හදලා එයින් පාටි දාන අයට මේ රටේ තැනක් තියෙනවා. බුද්ධිමතුන් කී දෙනාට දේ තැන තියෙනවා. අද අපි කිව්වොත් ඉතාමත්ම බුද්ධිමත් ආචාර්ය කෙනෙක් එනවා කියලා දේශනයක් දෙන්න කී දෙනෙක් ඒ දේශනය අහන්න කැපති වෙයිද ගම්මානවලින්? හැබැයි අපිට කිව්වොත් අහවල් මන්ත්‍රීතුමා එනවා කියලා අපිට මතකයි. අර අපේ කැලණියත් මන්ත්‍රීවරයෙක් හිටියා, සර මුස්තගෙන කෑ ගහගෙන ගොනා බූරුවා හරක කියලා මිනිසුන්ට බනින ඒව බලන්න ඕන තරම් මිනිස්සු එනවා. අපිට වෙලා තියෙන එකයි රටක් ඇටියට පාර්ලිමේන්තුවටත් අවශ්‍ය තමුන්නාන්සේලා වගේ උගත් බුද්ධියෙන් කටයුතු කරන මිනිස්සු, සංවරව හැසිරෙන මිනිස්සු. හැබැයි ඒක ඡන්දදායකයාට ඡන්ද කාලෙදී අමතක වෙනවා. ඊට පස්සේ අපිට ලැබිලා ඉන්න දේශපාලඥයෝ අර වගේ කියලා බනිනවා. ඒ අවස්ථාව ඔවුන්ට තමයි ලැබෙන්නේ හරි කතිරයක් ගහන්න හරි මිනිහෙකුට. ඒ අවස්ථාව එම් ප්‍රයෝජනය ගන්න නැතුව රටේ ඉන්න රාජ්‍ය අධිකාරියෝ සියලු දෙනාම පාර්ලිමේන්තුවට යවලා ඊට පස්සේ අපේ පාර්ලිමේන්තුව මෙහෙමයි කියලා අඬනවා. ඊට පස්සේ මිත්‍රෝනි, අද තමුන්නාන්සේලාට රජයේ රැකියාවක් ලැබිලා තියෙනවා. සමහර විට තමුන්නාන්සේලාට වැඩ කරන්න ලැබෙන මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා තමුන්නාන්සේගේ බුද්ධි මට්ටමට වත් ඇවිල්ලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේක බොහෝ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. රාජ්‍ය සේවකයට තේරෙනවා හොඳට, අදාළ මන්ත්‍රීවරයාට හෝ ඇමතිවරයාට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ තමුන්නාන්සේලා නියෝග දෙනවා, නියෝග දීලා තමුන්නාන්සේලා වැඩ කරන්න නැතුව තමුන්නාන්සේලා කෑ ගහනවා. මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට අපේ රටේ දේශපාලන නිසා මං හිතන්නේ සුදුස්සට සුදුසු තැන නොලැබෙන අවස්ථාවකුත් උදා වෙලා තියෙනවා. ඉතින් මම මේ අලුත් උපාධිධාරීන්ට කියන්නේ, මේ පත්ින් ලැබිච්ච අයට කියන්නේ, තමුන්නාන්සේලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න රටේ මාවත, රට යන මාවත වෙනස් කරන්න උත්සාහ කරන්න උගතුන්ට, බුද්ධිමතුන්ට හැමදාම අවස්ථාව ලැබෙන විදිහට ඔබත් කටයුතු කරන්න. අපේ රටේ අපේ යන දිශාව වෙනස් කරනවා නම් අපි සියලු දෙනාම මේ දිශාව ඕනෙකමින් වෙනස් කරන්න ඕනේ. නැත්තම් මේ පවතින தত্ত্বය ඉදිරියට යනවා. ඉදිරියේදීත් මං හිතන්නේ ගැළපෙන්නේ නැති පුද්ගලයෝ පත් කරොත් ඉදිරියේ පාර්ලිමේන්තු, අද පාර්ලිමේන්තුවේ තියෙන අවාසනාවන්ත தত্ত্বයට පත් වෙයි කියන කාරණේ මතක් කර දෙමින්Thank you.
ඒ පියවර පිළිවෙලට ආරම්භ කරන ප්‍රධානත්වයේ ඒ පියවර පිළිවෙලට ආරම්භ වෙන පොරොන්දු